පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම මාතෘකා පාඨයක් හැටියට යොදා ගන්න කල්පනා කළේ දීඝ නිකායේ දෙවෙනි පොතේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මහා පරිනිර්වාණ කියන සූත්‍ර දේශනාව මේ දේශනාව අන්තර්ගත වෙන්නේ දීඝ නිකායේ දෙවෙනි පොතට. ඒ සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ ලෝක සත්වයාට ලබා දෙන අවවාද දෙකක් තියෙනවා. ඒ දෙවෙනි අවවාදයේ මේ කාලේ මිනිස්සු අතර බොහෝම ප්‍රචලිතයි. දෙවෙනි අවවාදය තමයි මහණෙනි මගේ ඇවෑමෙන් පස්සේ මේ ධර්මය සහ විනය ඔබේ ශාස්ත්‍රු තනතුරේ තියාගන්න කියන එක මේක හැම දිනාම කතා කරන කාරණාවක්. හැබැයි මේ දේශනාවෙම තියෙන පළවෙනි අවවාදයක් ඒක ඒ තරම් ප්‍රසිද්ධ නැහැ. බොහෝ දින අතර කතා බහට ලක් වෙලා නැහැ. ඒ නිසා බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ පළවෙනි අවවාදය තමයි මහණෙනි ඔබට පෙළවදන් දේශනා කළ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ අවවාද දෙකෙන් මේ පළවෙනි අවවාදයේ පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නයි මම අද බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අතීතයට වැඩම කළා කියන කාරණාව හිතන්න එපා කියලා දේශනා කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තවමත් ජීවමානයි කියන කාරණාව. පින්නතුනි ඒ කාරණාව ඔප්පු කරන්න සාධක ඕන තරම් කතා කරන්න පුළුවන්. එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ තාමත් ජීවමානයි නම් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ උදෙසා යම් පූජාවක් කරලා නිමක් නැති ආනිසංස ලැබුවා නම් ඒ ආනිසංසය අදත් ලබන්න භාග්‍ය අපට තියෙනවද කියලා පින්නතුනේ එහෙම හිතෙනවා නම් ඒකට දෙන්න තියෙන පිළිතුර තමයි ඒ භාග්‍ය එලෙසින්ම අදත් ලබන්න අපට පුළුවන් කියන එක. මොකද ඒක භාග්‍යතුන් වහන්සේමයි අපිට ප්‍රකාශ කරන්නේ. තිට්ටන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං පලං. මේ ප්‍රකාශය අපිට එතෙන්ට හරි වටිනවා. මනාව සිත පිහිටවාගෙන කරන්න පුළුවන් නම් යම් පූජාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා වගේම අදත් ආනිසංස ලබන්න පුළුවන්. හැබැයි සම කරගත්ත හිතක් තියෙන්න ඕනේ. එතකොට මොකක්ද මේ හිත සම කරගන්නවා කියලා කියන්නේ? හිත සම කරගත යුත්තේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලෙත් එක්ක. ඒ කියන්නේ රූප කයෙන් දර්ශනේ වෙමින් වැඩ හිටපු කාලේ. ඒක තේරුම් ගන්න මේ විදිහට සඳහන් කළොත් ඔබට අවස්ථාව ලැබුණා නම් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ සවැත්නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරන්න ඔබ කොහොමද ඒ කාර්යයට එළඹෙන්නේ? ඔබ ඒ අවස්ථාවට මූණ දෙන ආකාරය පිළිබඳව මනාව හිතලා තමන්ගේ හිත එතෙන්ට නතු කරන්න ඕනේ.
ඒකට සෑහෙන වීරයක් දරන්න වෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා? මුලින් යම් ප්‍රමාණයක්වත් දැනගෙන ඉන්න වටිනවා කියලා මට හිතෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ ඉක්මවපු මේ ලෝකෙන් එතරට ගියපු සියලු සියලු සබහා ධර්මයේ දිනපු මේ ලෝකේ සියල්ලම යටත් කරගත්ත ලෝකේක පහළ වෙන අසහාය වීර පුරුෂ රතනයක් සියල්ල යටත් කරගත්ත කියලා සඳහන් කරහම බලෙන් යටත් කළාද එහෙම නැත්නම් ආයුධයෙන් දණ්ඩෙන් ශාස්ත්‍රයෙන් යටත් කළාද නෑ එහෙම නෙමෙයි සියල්ල ඉක්මවල භාග්‍යතුන් වහන්සේ ඉහළට වැඩියා සියලු දෙනාම ධර්මයෙන් යටත් කළා එන මනාව හිත සම කරනවා ජීවමානව වැඩ ඉන්න අවස්ථාවේ ඒ සුගන්ධ කුටියට යන්න අවස්ථාව ලැබුණා නම් යන විදිහ ඔබ හිතින් හිතලා 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 ඒ විදිහ ජීවිතයට එකතු කරගන්න ඕනේ කවුරු ගාවට දෙන්නේ රාජාදි රාජයි දේවාති දේවයි සක්‍රාති සක්‍රයි බ්‍රහ්මාති බ්‍රහ්මයි තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතින් එවන් මුනීන්ද්‍රයන් වහන්සේ ළඟට යා යුතු ක්‍රමය තමන්ගේ හිතින්ම හිතාගෙන ඒ සුගන්ධ කුටිය දොරටුව ළඟට ගිහිල්ලා ඒ දොරට තට්ටු කරාම භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා දොර ඇරෙන්න ඕනේ කියලා. පින්නතුනි දොර ඇරෙනකොට මොකක් වෙයිද? මෙතෙක් වෙලාවක් මේ කුටිය ඇතුලේ බුද්ධ ශරීරයෙන් නික්මුණ රශ්මි ජාලා මේ කුටිය පුරාම පැතිරෙමින් තිබුණා. නමුත් ඉතාම ඈතට විහිදෙන මේ රශ්මීන් දැන් මේ බිත්තිවලට කොටු වෙලයි තියෙන්නේ. දොරටුව විවෘත වෙනවත් එක්කම මේ ෂඩ්වර්ණ රශ්මිය මේ දොර කුහරයෙන් එළියට එනවා. ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම බුද්ධ රශ්මියෙන් වැහෙනවා කියන එකයි. ඒ අසීමාන්තික සුවයක් පුදුමාකාර සතුටක් මට ඒ රැස්වලල්ල ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න ලැබුණා නම් මං කොහොමද වඳින්නේ ස්වර්ණ වර්ණ වූ බුද්ධ කය දැක දැක ෂඩ්වර්ණ රශ්මිය විහිදෙනවා දැක දැක ඒ විහිදෙන රශ්මීන් මගේ ගත පුරා දැවටෙනවා පැතිරෙනවා දැක දැක පංච වර්ණයෙන් යුක්ත නේත්‍ර යුගලයෙන් කරුණාව වෑහෙන නේත්‍ර යුගලයෙන් මා දිහා භාග්‍යතුන් වහන්සේ බලනවා දැක දැක බුදුරජාණන් වහන්සේට වඳින්න ලැබුණා නම් මම මේක කොහොමද කරන්නේ සකල ලෝක ධාතුව ඉක්මවල ගියපු මේ මහා පුරුෂෝත්තම රතනේට යමක් පූජා කරන්න ඔබට වාග්ය ලැබුණොත් ඔබ කොයිතරම් ශ්‍රද්ධාවෙන්ද ඒක පූජා කරන්නේ ආන්ගේ සියලු කරුණු තමන්ගේ ජීවිතයට ගලපගෙන ඒක රාශි කරගෙන ඒ වාගේ අරමුණක ඉඳලා අදත් සෑමලුවකට බෝමලුවකට විහාර මන්දිරයකට ඇතුල් වෙනවා නම් වන්දනා කරනවා නම් ඒ වන්දනාව මොනතරම් බලවත්ද කියන කාරණාව වචන වලින් ප්‍රකාශ කරලා ඉවර කරන්න බැහැ පින්නතුනි ඒකයි එහෙම සඳහන් කළේ තිට්ටන්තේ නිබ්බුතේ චාපි
සමේ චිත්තේ සමං පලං භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය කාලෙට සමානව තමන්ගේ හිත අරගන්න ඕනේ. එතකොට අපි සඳහන් කරමින් හිටියේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන පළවෙනි අවවාදයේ. ඒ කාරණාව පැහැදිලි කරමින් තමයි අපි අදත් භාග්‍යතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් යම් පූජාවක් වන්දනාවක් කරනකොට අපි හිත සකසගත යුත්තේ කොහොමද කියන කාරණාව ටිකක් පැහැදිලි කළේ. පින්නතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට පරිනිර්වාණ තුනක් තියෙනවා. එහෙම නැත්නම් මේ අවවාදයේ පැහැදිලි කරන්න ගියහම තව කෙනෙක් තර්ක විතර්ක ගොනු කරන්න පුළුවන්, විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තාම ජීවමානව වැඩ ඉන්නවා කියලාද මේ කියන්නේ? තව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නැතුව වෙනත් ලෝකයකට වෙලා ඉන්නවා කියලාද මේ කියන්නේ කියලා ආයෙ තර්ක ගොඩනගන්න පුළුවන් වර්තමානයේ සමහර කෙනෙකුට. ඒකයි මම මේ සඳහන් කළේ ලෞතුරා බුදු කෙනෙකුට පරිනිර්වාණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ක්ලේශ පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ ගයාවේ බෝධි මූලයේ වැඩ ඉන්න වෙලාවේ. නැගෙනහිර දිහාවට මුහුණලා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජයන්න් වහන්සේට පිට දීලා වෙසක් පුන් පොහෝදා අලුයම් කාලි සව් කෙලෙස් නසලා සමාධීන් කෝටි ලක්ෂ 24කට විතර සමවැදිමින් මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්නවත් සමගම ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙනවා. අවුරුදු 45ක් තරම් කාලයක් ලෝක සත්වයා පිළිබඳව අසීමාන්තික දයාවින් අසීමාන්තික කරුණාවකින් ගං දනව් සිසාරා පා ගමනින්ම වැඩම කරමින් දහම් දේශනා කරලා ලෝක සත්වයාගේ පූජාවන් ඉවසලා ලෝක සත්වයාගේ ගරු සත්කාර වැඳුම් පිඳුම් මේ සියල්ලම ඉවසලා ඔවුන්ට යහපත සඳහා සුගතිය සඳහා අවස්ථාව උදා කරලා දීලා සසරින් මිදෙන්න ඉන්න කෙනෙක් තමන් වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්න තැන ඉඳලා සතපොම් දහස් ගණන් දුරින් ඉන්නවා නම් ඒ සතපොම් දහස් ගණනක් තරම් දුර ඔහු වෙනුවෙන්ම වැඩම කරලා ඔවුන්ට අනුකම්පා කරලා පිළිවෙලින් මාර්ගඵල අවබෝධයෙන් නිවනට යොමුකරන්ඩ කටයුතු කරලා අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය නිමා කරලා මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාවදාලා. ඒකට කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය කියලා. නමුත් පිරිනිවන් පාන්න කලින් අපේ භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කළා. සාමාන්‍යයෙන් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් අදිෂ්ඨාන කරනවා. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙට සමහර වෙලාවට අදිෂ්ඨාන කරන්නේ එක ධාතුන් වහන්සේ නමක් ඉතුරු වෙන්නේ. දෙවියන් මිනිසුන් සියලු දෙනාම එකතු වෙලා මේ එක ධාතුන් වහන්සේට තමයි වන්දනා කරන්නේ. ඒ ධාතුන් වහන්සේ වෙනුවෙන් ස්වර්ණ වර්ණ වූ චෛත්‍යවල් අහස උසට පැන නැගුණා. නමුත් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා විශාල වශයෙන් ධාතුන් වහන්සේලා ශරීර ධාතුවෙන් ඉතුරු විය යුතුයි කියලා අදිෂ්ඨාන කරනවා.
අන්නේ අදිෂ්ඨානයට අනුව අපේ බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ 8ක් තරම් ධාතුන් වහන්සේලා අපට අදිෂ්ඨාන කරනවා. ඉතින් මේ ධාතුන් වහන්සේලා ශරීර ධාතුව ආදාහනය කළාගෙන් පස්සේ සියල්ලම මහරහතන් වහන්සේලා එකතු කරගන්නවා. ඒ ඒ ප්‍රදේශවලට ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින්. හැබැයි මේ බෙදලා දුන්න ධාතුන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නැවත වතාවක් ආපහු එකතු කළා. ඒ ඒ ප්‍රදේශවලට වන්දනාමාන ආදී සඳහා යම් යම් ප්‍රමාණ ලැබලා දීලා අනිත් සියල්ලම තමන් වහන්සේ යටතට ගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ පින්නතනි ජීවමානව වැඩ ඉන්න කාලේ යමක මහා ප්‍රාතිහාර්ය නම් වූ මහ පුදුම අසහාය ප්‍රාතිහාර්යක් දැක්කුවා. යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම දැක්විය හැකි ඒ භාග්‍යතුන් වහන්සේ පමණක්ම දක්වන අති ආශ්චර්යමත් ප්‍රාතිහාර්යක්. මම හිතන්නේ ඒ ප්‍රාතිහාර්ය කවදාවත් අපි වාගේ පෘථග්ජන පුද්ගලයෙකුට විස්තර කරන්න බෑ. එහෙම විස්තර කරන්න ගියොත් භාග්‍යතුන් වහන්සේගේ මේ ගාම්භීර ප්‍රාතිහාර්යට අසාධාරණයක් වෙනවා. මොකද මේ ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ ධානයෙන් ධානයට ධානයෙන් ධානයට බුදුරජාණන් වහන්සේගේ මාරුවීම කෙනෙකුට කවදා තේරෙන්නේ නැහැ. මොකද මේ ධානවලට සමවදින වේගය අනුව තමයි මේ ශරීරයෙන් නික්මෙන ජල දහරා ගිනි දහරා වෙනස් වෙන්නේ. විටක ලෝමයෙන් ගින්දර පිට වෙනවා. ලෝමයෙන් ගින්දර පිට වෙනකොට කූපයෙන් ජලය පිට වෙනවා. ශරීර ධාතුවේ සියලුම ලෝමයන්ගෙන් ගින්දර පිට වෙනකොට සියලුම කූපයන්ගෙන් ජලය පිට වෙනවා. මොනවද මේ කූප කියලා කියන්නේ? ලෝමය මතුවන තැන තියෙන සිදුරට. ඒකට තමයි කූපය කියන්නේ. අපි දහදිය නිකුත් වෙන්නේ ඇඟි ඒ තැඟුලින් වැඩිපුර. ඒතර මේ ලෝම ගහ මේ ශාරීරියේ යම් තැනක මතුවනාද ඒ ලෝම ගහ එළියට ආපු තැන තියෙන සිදුර ඒ සිදුරෙන් ජලය නික්මෙනකොට ලෝම ගහෙන් ගින්දර නික්මෙනවා. මොහොතින් ලෝමයෙන් ජලය නිකුත් වෙනවා, කූපයෙන් ගින්දර නිකුත් වෙනවා. මෙන්න මේ විදිහට මේ එක එක ලෝමයෙන් ලෝමයට, කූපයෙන් කූපයට මේක වෙනස් කරන්න අදිෂ්ඨාන කරන්න සමාධින් කොච්චර තියෙන්න ඕනද? දැන් ධානයෙන් කීයකට සමාදින්න ඕනද? ආන් ඒ නිසා මං සඳහන් කළේ අපිට ඒක තේරෙන්නේ නැහැ විස්තර කරන්න කියලා. මේ අසහාය ප්‍රාතිහාර්ය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙ තුන් වතාවක් දැක්කුවා. පළවෙනි අවස්ථාව තමයි බෝධි මූලයේ දීම දෙවියන්ගේ සැකය දුරු කරන්න ප්‍රාතිහාර්ය දැක්කුවා. දෙවෙනි අවස්ථාව තමයි මේ ඥාතීන්ගේ මානය දුරු කරන්නත් ප්‍රාතිහාර්ය දක්වන්න වුණා. තීර්ථකයන් දමනය කරන්නත් ගණ්ඩබ්බ රුක්ක මූලයේදී ප්‍රාතිහාර්ය දැක්කුවා. පින්නතුනි මේ අති ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය. අපි අද කියන්නේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්යක් කියලා. නමුත් දැකලා නැහැනේ.
සමහර වෙලාවට දැක්ක වෙන්නත් පුළුවන් මතක නැහැ මේ තරම් ප්‍රාතිහාර්යක් දැක්වුවහම ඒක කොයි තරම් ආශ්චර්යමත් වෙන්න ඇද්ද මේ නිගණ්ඨයන් දමණය කර නැත්නම් තීර්ථකයන් දමණය කරන්න ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ ඒ ආරංචියද ගණ්ඩබ්බ රුක්කමූලයට රැස්වෙච්ච පිරිස කෝටි ගාණක් මේ ප්‍රාතිහාර්ය බලන්න ඉතින් භාගිතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා තීර්ථකයන් දමණය කරලා එහෙමම වඩින්නේ තෞතිසාවට වස් වැසීම සඳහා තුන් මාසයක් තෞතිසාවේ වස් සමාදන් වෙලා මාත්‍රු දිව්‍යරාජයාගේ තුසිතෙන් තෞතිසාවට එන්න කියලා ආරාධනා කරලා මාත්‍රු දිව්‍යරාජයා ඇතුළු කෝටි ගණන් දෙවියන්ට අභිධර්ම දේශනාව දෙව්ලොවදීම සිද්ධ කළා. ඉතින් භාගිතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා පියවර දෙකකින් තෞතිසාවට වැඩියා. නමුත් ප්‍රාතිහාර්ය බලන්න ආපු මිනිස්සු මේ ආශ්චර්යමත් ප්‍රාතිහාරයෙන් අමන්දානන්දයට පත් වෙලා. දැන් කවුරුවත් යන්නේ නැහැ. නැවත කොයි වෙලාවේද කොයි වෙලාවේද බුදුරජාණන් වහන්සේ අපිට දැర్శණේ වෙන්නේ? ඔවුන් උඩ බලාගත් අතේ බලාගෙන ඉන්නවා. නමුත් භාගිතුන් වහන්සේ ආයේ ප්‍රාතිහාරයට වඩින්නේ නැහැ. නමුත් මේ මිනිස්සු භාගිතුන් වහන්සේ දකින්නකන් යන්නේත් නැහැ. තුන් මාසයක් තෞතිසාවේ වස් සමාදන් වෙලා මාත්‍රු දිව්‍යරාජයන්න් ඇතුළු කෝටි ගණන් දෙවිවරුන්ට ධර්ම දේශනා කරලා භාගිතුන් වහන්සේ වස් පවාරණය කරලා වඩිනකන් මේ අය යන්නේ නැහැ කියනවා. නැවත භාගිතුන් වහන්සේ දැකගන්න පින්නතුනි තුන් මාසයක් මේ මිනිස්සුන්ට කෑම දුන්නේ කවුද? නිකන් හිතලා බලන්න. තර්ක කරන කෙනෙකුටත් හරි වටිනවා. තුන් මාසයක් මේ මිනිස්සු කෑවේ නැද්ද කියලා. සම්බුද්ධ ශාසනය නිසාම ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිසාම සංසාරේ බණ අහලා පින් කරපු මිනිස්සු ඇති තරම් දන් දුන්නා. සිල් රැකපු ජීවිත තිබුණ නිසා මනුස්ස ජීවිත ලැබුවා. සසර මහ දන් දුන්න නිසා අසීමාන්තික ධනය ලැබුවා. ආන්ගේ සංසාරි කුසල් වල ප්‍රතිඵලයක්. මොකද භාගිතුන් වහන්සේක තැනක දේශනා කළා මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් මහණෙනි පිනට බය වෙන්න එපා. මා පුණ්‍ය භායි කියන්නේ ඒකයි මහණෙනි පිනට බය වෙන්න එපා. මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක්. නිවන් දකින්නතුරු මතු මේ සංසාරේ සැප බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඔහු විසින් ඒකාන්තෙන් කුසල් රැස් කරගත යුතුයි. එනිසයි දේශනා කළේ පින නැත්තං කුසලය කියලා කියන්නේ සැපයට නමක්. යමෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ මතු සංසාර ජීවිතයට සැප එකතු කරනවා කියන එකයි. මේ ජීවිතේ මට නැති නොයෙක් සැප තියෙන්න පුළුවන්. නමුත් මට නැති ඒ සැප භුක්ති විඳින තව අය ඉන්න ඕන තරම්. මට තියෙන පුදුමාකාර දුක. එවන් සැපයක් මට නැති එක පිළිබඳව. නමුත් පින්නතිනි දුක් වෙලා ඉරිසියා කරලා වෛර කරලා කවදාවත් ඒ සැපේ මට ලබන්න පුළුවන් කමක් නැහැ. තව තව ප්‍රපාතයට වැටෙනවා මිස යහපතක් දකින්න වෙන්නේ. ඒ නිසයි දේශනා කළේ මහණෙනි පිං කරන්න. විවිධාකාර පිංකම් නැවත නැවත කරන්න. ආන් ඒ පිනේ
ඔබ සැපයේ උච්චතම තැනට අරගෙන යනවා. අනාගතයේ බලාපොරොත්තු වෙනා නම් උසස්ම සැපයක් ජීවිතේට ඔබ පින් කරන්න. මොකද මුලින් සඳහන් කළා පින කියලා කියන්නේ සැපේට නමක් කියලා. යමෙක් පින් කරනවාද ඔහු සංසාරෙට සැපවත් ජීවිතයක් හොයන කෙනෙක්. ආන් එහෙමනම් මේ මහා පුණ්‍ය භායි සූත්‍රයේ මනාව අපට පැහැදිලි කළා පින් කරපු අය මේ සංසාරේ කොයිතරම් උසස් ජීවිත ගත කරනවද බොහෝ දිනාට මොනතරම් උපකාර කර කර නැවත නැවත පින් රැස් කරනවද පෙර පිනට අනුව අනේ වගේ බුද්ධ ශාසනයක බණ අහලා දානේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරලා වැඩි වැඩියෙන් දන් දීපු අය ශ්‍රද්ධාවෙන් දන් දීපු අය ධර්මයෙන් දන් දීපු අය උට්ටාන වීරයෙන් හරිහම්බ කරලා දන් දීපු අය ඊළඟ ජීවිතවල උපදිනකොට තියෙන ධනස්කන්ධයේ කොයි තරම්ද කියන කාරණාව තමන්ටවත් තේරෙන්නේ නැති තරමක් අන්න ඒ වගේ තමයි චූල අනාථපිණ්ඩික සිටුතුමා මම මේක කියන්න හැදුවේ දැන් තුන් මාසයක් තිස්සේ භාග්‍යතුන් වහන්සේ දැකලා මිස යන්නේ කියලා කල්පනා කරපු මිනිස්සුන්ට කවුද කැම දෙන්නේ චූල අනාථපිණ්ඩික සිටුතුමා නිකන් හිතන්න පින්නතනි කෝටි ගානක් මිනිස්සුන්ට දවසකට තුන් වේල ගානේ කැම දෙනවා කියලා කියහම ඒ ධනස්කන්ධය කොපමණ වෙන්නේ නැද්ද කියලා ඒ නිසා චූල අනාථපිණ්ඩික සිටුතුමා තමයි මේ ඔක්කොටම කැම දෙන්නේ කෙනෙකුට ගොනු කරන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා කැම කෑව විතරද ඇයි වැසිකිලි කැසිකිලි ගියේ නැද්ද කියලා ඉර්ධවන්තේකුගේ ඉර්ධිමය ශක්තිය කොපමණද කියලා අපිට තේරුම් ගන්න බෑ පින්නතුනි ඒක තේරුම් ගන්න උත්සාහ කළොත් ඉර්ධියක් නැතුව ඒක හිතන්න උත්සාහ කළොත් අපි උම්මත්තකයන් බවට පත් වෙනවා ධානලාභීන්ගේ ධාන විෂය හිතන් දෙපා කියලා බාගිතුන් හස දේශනා කරන්න අචින්තීය සූත්‍රය මේ ලෝකේ හිතලා ඉවර කරන්න බැරි කාරණා කීපයක් පැහැදිලි කළා එකක් තමයි ධානලාභියෙකුගේ ධාන විශේෂය කොහොමද කියලා හිතන්න එපා කියන එක මේ ශාසනයේ මහා ඉර්ධිවන්තයා මහමුගලන් මහරහතන් වහන්සේ මේ තුන් මාසේ පුරාවට මේ මිනිස්සුන්ට අනුකම්පා කරලා ඔවුන්ගේ ශ්‍රද්ධාව දැකලා මහමුගලාණන් වහන්සේ ඉර්ධියක් දැක්වුවා. මොකක්ද ඉර්ධිය? මේ අතරින් කෙනෙකුට වැසිකිලි යෑමේ උවමනාවක් ඇති වෙනවද? කැසිකිලියට යෑමේ උවමනාවක් ඇති වෙනවද? ඒ උවමනාව ඇති වෙනකොටම ඔහු ඉන්න තැනම වැසිකිලියක් මැවෙනවා. එහෙම නැත්නම් ඒක ඔහු වට කරලා ඒක නිර්මාණය වෙනවා. වැසිකිලියක් තුල කළ යුතු සියලු කාර්යයන් ටික නිමා කළාට පස්සේ මේ වැසිකිලිය තිබුණ තැනක්වත් නැතුව යනවා වතුර හැලුණ තැනක් මල පහ කරපු තැනක් මේ මොකවත්ම නැහැ වැසිකිලියක් නැහැ මේ කාගේ ආශ්චර්යයක්ද මහමුගලන් මහරහතන් වහන්සේගේ ආශ්චර්යයක් මේ තියෙන්නේ තුන් මාසයක් වස් කාලේ ඉන්දියාවට හොඳට වැහි වහින කාලේ ඉන්දියාව ගලන්ඩ වැහි වැටෙන කාලේ එතකොට මේ මිනිස්සු තෙමුන් නැද්ද මේ ඉන්නේ පින්නතනේ ශ්‍රද්ධාවෙන්මයි කොච්චර දේවල් අත්හැරලාද මේ ඉන්නේ ගෙවල් දොරවල් වල කොයිතරම් කටයුතු අත්හැරලාද මේ ඉන්නේ ශ්‍රද්ධාව නිසා ආන් ඒක නිසා වස් කාලේ මොනතරම් වෙහි වැක්කුරුණත් බුද්ධානුභව බලෙන්
මේ ගණ්ඩබ්බ රුක්ක මූලයේ අවට කෝටි ගාණක් මිනිස්සුන්ගේ ඇඟට එක වැහි බින්දුවක් වැටෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. ඒ නිසා වහලයක් අවශ්‍ය වුණේ නැහැ. පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට කොයි තරම් අනුකම්පා කළාද? භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අර දක්කපු අසහාය ප්‍රතිහාරය අපි මේකනේ සඳහන් කරන්න කතා කළේ. එතකොට මේ ප්‍රතිහාරය තුන්වෙනි වතාවට අන්තිමට තීර්ථකයන් දමනය කරන්න ගණ්ඩබ්බ රුක්කමූලයේදී දැක්වේ. ඒගෙනයි කෙටියෙන් කාරණා ටිකක් සාකච්ඡා කළේ. එදාගෙන් පස්සේ ආය බුදුරජාණන් වහන්සේ කවදාවත් යමක මහා ප්‍රතිහාරය දැක්වේ නෑ. නමුත් මේ බුද්ධ ශාසනය ඇතුළේ භාග්‍යතුන් වහන්සේ යමක මහා ප්‍රතිහාරය කී පාරක් දැක්වාද කියලා ඇහුවොත් අපේ භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් වැඩ ඉන්න කාලේ තුන් පාරයි. රූපකය අතුරුදහන් වුණාට පස්සේ පිරිනිවන් පෑවට පස්සේ නැවත වතාවක් මේ අති උත්තරීතර ප්‍රතිහාරය දෙපාරක් දැක්වුවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලනං කවුද මේ ප්‍රතිහාරය දැක්වේ? කොහෙද මේ ප්‍රතිහාරය දැක්වේ? එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් පින්නතිනි මේ ප්‍රතිහාරය දැක්වේ වෙන කොහෙවත් නම් නෙමෙයි. ඒ ප්‍රතිහාරය දෙකම දැක්වේ ඔබේ මගේ මේ පුංචි රට ඇතුලේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ රාජ්‍ය කියලා කියන සක්වලවල් කෝටි ලක්ෂයක් නිතර බණහන පින්නතුන් ඒ ගැන බොහෝ කරුණු දන්නවා. බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. හැබැයි මේ සක්වලවල් කෝටි ලක්ෂේ අගනුවරක් ඇතිනේ. මේ බුද්ධ රාජ්‍යයට අගනුවරක් ඇති. මම නම් විශ්වාස කරන්නේ ඒ අගනුවර මේ පුංචි රට කියලා. මේක ඒ තරම්ම භාග්‍යවන්ත රටක්. බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහය මේ ලෝක ධාතුවේ වෙන කාටවත් නොලැබුණ තරමට අපට ලැබිලා තියෙනවා. ඒකයි මේ ප්‍රතිහාරය දැක්වීමේද ප්‍රධාන කාරණාව. මේදු මහ රහතන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් විතර ගත වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව ධර්ම රත්නේ පණිවිඩය අරගෙන මේ රටට වැඩම කොට වදාලා පළවෙනි වස ලංකාවේ වස් වැසුවා. වස් නිමා වෙලා මහා පවාරණයෙන් පවාරණය කරලා දේවානම් පීතිස්ස නරනිරිඳුන්ට සඳහන් කළා මහරජේ බොහෝ කාලෙකින් භාග්‍යතුන් වහන්සේ දැක්කේ නෑ. අපේ භාග්‍යතුන් වහන්සේ නොදැක්ක ජීවිතේ හරියට අනාථ වුණා වගේ දැනෙනවා කියලා. පින්නතුනි එහෙම සඳහන් කරාම දේවානම් පීතිස්ස රජුරු අහනවා ස්වාමීනි ඔබ වහන්සේම නේද ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා මං එක ප්‍රකාශ කළේ? රහතන් වහන්සේ එලයි සඳහන් කළා ඔව් මහරජේ මමම තමයි ප්‍රකාශ කළේ. නමුත් මහරජේ අපේ භාග්‍යතුන් වහන්සේ ඉවර වෙන්නම පිරිනුවම් පෑවේ නෑ. අපි වෙනුවෙන් සරුවඥ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා තියලයි පිරිනුවම් පෑවේ. ඒක සරුවඥ ධාතුන් වහන්සේ නමක් දකින්නවා කියලා කියන්නේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. පින්නතුනි ඒ කාරණාව ඇතුලේ තව කොච්චර දේවල් කියවෙනවද?
ඒ සර්වඥ ධාතුන් වහන්සේට ශ්‍රද්ධා ගෞරව සහිතව යමෙක් වන්දනා කරනවද ඒ ආනිසංසය ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට කළ වන්දනාව හා සමානයි යම් පූජාවක් කරනවද අවබෝධයෙන් කරන්නේ යම හැම පූජාවකම තියෙන්නේ අසීමාන්තික කුසල් රැස් කරන බවක් එනම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේලා වැඩමවන්න කියලා මහා මිහිඳු මහරහතන් වහන්සේ රජිරුවන්ට කියහම රජිරුව සඳහන් කළා ස්වාමීනි ඒ ධාතුන් වහන්සේලා වැඩම කරවලා දෙන කාර්ය ඔබ වහන්සේලාට බාරයි ඉතුරු ටික මම බලා ගන්නම් කියලා මහා මිහිඳු මහරහතන් වහන්සේ සාමණේර භික්ෂුන් වහන්සේ කැඳවලා උන්වහන්සේට සඳහන් කළේ ඔබේ සීය ළඟ වැඩ ඉන්න ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ලංකාවට වැඩමවන්න කියලා. උන්වහන්සේට අවවාද කළා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ගාව වැඩ ඉන්නවා අකු ධාතුන් වහන්සේලා. එයින් එක අකු ධාතුන් වහන්සේ නමක් ලංකාවට වැඩමවන්න කියලා. ධර්මාශෝක මහරජුරුවන්ගෙන් ධාතුන් වහන්සේලා ඉල්ලගත් සාමණේරයන් වහන්සේ හිමාල පර්වත මස්තකෙහි ධාතුන් වහන්සේලා සහිත පාත්‍රයේ තැන්පත් කරලා දෙව්ලොවට වැඩම කරලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් අකු ධාතුන් වහන්සේ ඉල්ලගෙන ලංකා භූමියට නැවත වැඩම කළා. ඒ අකු ධාතුන් වහන්සේ තැන්පත් කරලා තමයි දේවානං පීතිස්ස මහරජුරු තූපාරාම මහසෑය හැදුවේ. තූපාරාම චෛත්‍යයේ ධාතු ගර්භයේ ඇතුලේ ඒ අකු ධාතුන් වහන්සේ තැන්පත් කරන්න සූදානම් වෙනකොට රජුරුවන්ගේ අතින් අහසට පැන නැගපු අකු ධාතුන් වහන්සේ මේ රැස්සලා ඉන්න ලක්ෂ ගණන් ලක්වාසීන් අමන්දානන්දයට පත් කරලා මේ ලක් පොළව කම්පා කරව කරව යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. ඒ ප්‍රාතිහාර්යෙන් පස්සේ අකු ධාතුන් වහන්සේ අද මේ මොහොත වෙනකොටත් තූපාරාම චෛත්‍ය ගර්භයේ ඇතුළේ අකු ධාතුන් වහන්සේ වෙනුවෙන් පිළියෙල වුණ සුගන්ධ කුටියේ බුද්ධ රශ්මි මාලා විහිදෝ විහිදෝ වැඩ ඉන්නවා. සිංහල ධාතු වංශ සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ නතර වෙන්නම ලංකාවට වැඩිය කියලා. එතකොට පින්නතනි මේ ප්‍රාතිහාර්ය දැක්වේ පරිනිර්වාණයෙන් පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන කාලේ කළ දේවල් මේ ධාතුන් වහන්සේට අදත් කරන්න පුළුවන් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තාම අපි දිහා බලාගෙන වැඩ ඉන්නවා කියන එකයි. අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්නවා පින්නතුනේ මේ කෝටි ලක්ෂයක් සක්වලට සුවිශේෂීම චෛත්‍ය රාජානන් වහන්සේ. ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට රාම ග්‍රාමයට ලැබුණ ධාතුන් වහන්සේලා රාම ග්‍රාමයට බෙදුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නැවත ධාතුන් වහන්සේලා එකතු කරනකොට රාම ග්‍රාමයට දුන්න ධාතු කරඬුව ගත්තේ නෑ. ඒ ධාතු කරඬුව තමයි අනුරාධපුර මහමෙවුනා උයනේ මහසෑයේ ධාතු ගර්භය ඇතුලේ වැඩ ඉන්නේ. දුටුගැමුණු මහරජුරුවත් භාග්‍යතුන් වහන්සේව දැක භාග්‍යතුන් වහන්සේ දැකපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ දුටුගැමුණු රජුරුව ගැන සඳහන් කරලා තියෙනවා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව ලක් පොළොවේ පහළ වුණ මේ අදීන පුරුෂ රතනය දුටුගැමුණු මහරජුරුව සම්මා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවයේ එදා තහවුරු නොකළනම්
මේ ශාසනය මේ තරම්වත් අපිට ඉතුරු වෙන එකක් නැහැ. මේ අති උතුම් චෛත්‍ය රාජයන්න් වහන්සේ මේ රජ්ජුරුවම හදන බව භාගිතුන් වහන්සේ දේශනා කළා. එමනම් ඒ චෛත්‍ය නිර්මාණය කරලා ධාතුන් වහන්සේ තැන්පත් කරන්න ධාතු ගර්භයට වැඩම කරවනකොට රජ්ජුරුවන්ගේ හිස මතින් අහසට පැන නගින ධාතුන් වහන්සේලා මහා චේතියේ කොත් කැරැල්ලට මුදුනින් බුද්ධ රශ්මි මාලා විහිදෝ විහිදව ලෞතුරා බුදු කෙනෙකුට විතරක් සාධාරණ වෙච්ච ඒ අති ආශ්චර්යමත්ම ප්‍රාතිහාර්ය නැවත වතාවක් දක්වුවා. දෙවන වතාවටත් ධාතුන් වහන්සේ විසින් මේ රටේ යමක මහ ප්‍රාතිහාර්ය දක්වුවා. රජුරවන්ට තියෙන දරාගන්න බැරි සතුටක්. මුළු ලංකා වාසීන්ටම තියෙන අසීමාන්තික සතුටක්. අනේ අපට ලැබිලා තියෙන වාග්යක තරම එහෙම හිතලා වුන් සතුට වෙන්නේ නැතිදා පින්නතුනි දොටුගැමුණු රජුරවන්ටත් ඇති වුණ අසීමාන්තික ප්‍රීතිය නිසා ධාතු ගර්භය ඇතුලේ ධාතු කරඬුව නැත්තම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඉදි කරපු ස්වර්ණ වර්ණ වූ ආසන මස්තකෙහි ධාතු කරඬුව තියලා ආරාධනාවක් කරනවා ස්වාමීනි අපට අනුකම්පා කරන සේක්වා. එදා ගයාවේ බෝධි එදා උපවත්තන ශාල වනුද්‍යානී මල්ල රජදරුවන්ගේ සල්ලුයෙනි පරිනිර්වාණ මංචකේ භාග්‍යතුන් වහන්සේ යම්සේ සැතපුණාද ස්වාමීනි අන්නේ ආකාරයෙන් මේ ධාතු ගර්භය ඇතුලේ භාග්‍යතුන් වහන්සේ වැඩවසන සේක්වා. රජුරුවන්ගේ ආරාධනාවෙන් කරණුවෙන් එළියට වැඩපු ධාතුන් වහන්සේලා ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදෝ විහිදව තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූප ධාතුව ශරීර ධාතුව මවාගෙන උතුරු පැත්තට හිසලා දකුණු පැත්තට පයලා බටහිරට මුහුණලා අදත් මේ චෛත්‍ය ඇතුලේ වැඩ ඉන්නවා. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං සුගතයන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ස්වර්ණ වර්ණ වූ බුද්ධ කය මවාගෙන මේ චෛත්‍ය ගර්භය ඇතුලේ සතපුනහ සයින්සු යස්මින් සයින්සු කියලා කිව්වේ කයි සතපුනහ කොහෙද සතපුනේ සුවන්න මාලීති පතීත නාමං ස්වර්ණ මාලී නමින් ප්‍රසිද්ධ සෑයක් තියෙනවා ආන්ගේ සෑය ඇතුලේ තමයි සතපිලා වැඩ ඉන්නේ වන්දා මහං තූපවරං මහග්ගං ඒ මහා අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ තූපේට මාගේ නමස්කාරය කියලා අපි වන්දනා කරන්නේ එකයි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධාතුන් වහන්සේට පුළුවන් නම් එදා භාග්‍යතුන් වහන්සේ කරපු කාර්ය ඉෂ්ට කරන්න අන්න ඒකයි කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ තවම ඉතුරු නවීම පිරිනුවම් පෑවේ නැහැ කියලා. දෙමතම් භාග්‍යතුන් වහන්සේ තාමත් සම්පූර්ණයෙන්ම පිරිනුවම් පාලා නැහැ කියලා. මේ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ වාසය කරන තාක්කල් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා හා සමානයි. යම් දවසක ධාතුන් වහන්සේ පිරිනුවම් පානවද එදාට මේ ශාසනය අවසානයි. එනිසා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන තාක්කල් භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා කියන්නේ නැහැ. ඒකයි මුලින්ම අපි සඳහන් කළේ අපේ බුදුරජාණන් වහන්සේ තවම ජීවමානයි කියලා. ගත වෙන මොහොතක් මොහොතක් පාසා අපි දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ.
ලංකා වාසීන්ට භාග්‍යතුන් වහන්සේ දක්වපු කරුණාව ප්‍රමාණයක් කරන්න පුළුවන්කමකුත් නැහැ. එච්චර කරුණාවක් අපිට දැක්වේ ඇයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කළ යුතු බොහෝ දේ කළා. ඒ භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි මහත් අනුකම්පාවක් දැක්වුවා. असीमित करुणा वक देखुआ एनी साई मे वागे वासनावंत अवस्था मे रटट लभिन्नी धातुन वहंसेला विशाल वशेन वेडेन रटवल वेलिन लंकाव कीला कियन्नी सुविशेष रटक लौतुरा बुदु केनेक धातुन वहंसेला अधिष्ठान कलाट पास्से नवत महा धातुन महासल हत नमक अधिष्ठान करनो इस सुविशेषी महा धातुन महंसल दलदा वहंसल हतर नमय अकुधातुन महंसल दिनमय लौतुरा बुदुकिनिक लोकेट दाने करन विशालतम सर्वज्ञ धातुन महंसे उन्वहंसे के नलल तले එමනම් මෙන්න මේ විදිහට ධාතුන් වහන්සේලා හත් නමක් අදිෂ්ඨාන කළා. පින්නතුනේ අපිට තේරෙන්නේ නැහෙනේ. මේ අති ආශ්චර්යමත් වූ ධාතුන් වහන්සේලා හත් නම මේ මුළු ලෝකෙ පුරාම විසිරෙන්න, ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලට අදිෂ්ඨාන කළේ. නමුත් ඉතින් හත් නමක් පුණ්‍යවන්තයෝ ඉන්න තැන වැඩ ඉඳි. මම කියන්නේ මොන කරුණාවක්ද මේ හත් නමෙන් හතර නමක් මේ චූටි රටේ වැඩ ඉන්නවා කියලා කියහම අපිට අපි ගැන ආපහු හිතන්න ඕනේ නැද්ද? භාග්‍යතුන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ මේ කෝටි ලක්ෂයක් සක්වලේ දෙවියන්ගේ මිනිසුන්ගේ මුදුන් මල්කඩ සේරුවාවිල මංගල මහසෑයි ධාතු ගර්භය ඇතුලේ අදත් බුද්ධ රශ්මි ජාලා විහිදුව විහිදුව වැඩ ඉන්නවා. දලදා වහන්සේලා හතර නමින් දලදා වහන්සේලා දෙනමක් අපේ රටේ වැඩ ඉන්නවා. අකු ධාතුන් වහන්සේ අපේ රටේ වැඩ ඉන්නවා. ඒ කියන්නේ අර විශාලතම ධාතුන් වහන්සේලා හත් නමින් හතර නමක් මේරටේ වැඩ ඉන්නවා. නමුත් අපි වටිනාකම් දන්නේ ශ්‍රද්ධාව නැති නිසාද? හේතුව මොකක්ද කියලා තේරෙන්නේ. රාජ්‍ය අනුග්‍රහය පවා වාම දලදා වහන්සේට ලැබුණ මිසක් අනිත් අති උතුම් මේ පූජා වස්තුන්ට ඒ තරම් ගෞරවයක් තියෙන බව පේන්නේ නැහැ. අනුරාධපුරයේ ගැන හිතන්න. තූපාරාම සෑයේ ගාවට කීයෙන් කී දෙනාද යන්නේ? කීයෙන් කී දෙනාද වඳින්නේ? කීයෙන් කී දෙනාද මහ පූජාවල් කරන්නේ? අවබෝධය නැති නිසාද? ලංකාව ඇතුලේ මුලින්ම යමක මහා ප්‍රාතිහාර්ය දක්වපු ස්ථානයේ මෙතනයි සුවිශේෂී වූ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැන මෙතනයි. දැකලා සතුටු වෙලා වැඳ පුදා ගන්න කොච්චර වටිනවද? ඒත් අපි යනව බොහොම අඩුයි. වටිනාකමේ ප්‍රසිද්ධියත් බොහොම අඩුයි. ආගේක නිසා භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දේවල් කළාද? एक युक्ति सहागत साधारण कपिंग इष्टवेन्नी अभी मे वस्तु वटिन्न वागे मम हिता वटिनाकम दाने वटिनाकम कील दीलने मेरट मुनवागे श्रेष्ठ रटक दिन हंगीम ओन सित् सतंतु तेंपत्कलीने आंगीकनिसा दवसिंग दवस दवसिंग दवस
අපායෙන් මිදෙන්න කටයුතු කරගන්න තියෙන තැන් ඒ පිළිබඳව අවබෝධයක් නැති නිසා දන්නේ නැති නිසා දවසින් දවස දවසින් දවස ලක්ෂ ගණන් කෝටි ගණන් නිරයට යන්න පාර හදා ගන්නවා නමුත් මේ තරම් සම්පත් අපිට ලැබිලා තියෙනකොට අපි නිරයට යා යුතුද නිරයට යන්න කටයුතු කළ යුතුද මේ තියෙන සුගතිය මග එක සැඬල් කාන්තාවක් මරණයෙන් පස්සේ නිරේ උපදින බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා කරලා පෙරමගට වැඩියා පින්ඩපාතේ වඩින ගම ඇය එන මාර්ගයේ භාගිතුන් වහන්සේ පෙරට වඩිනවා ඒ වඩින්නේ පින්ඩපාතේට නමුත් දන්නවා ඇය මේ පාරෙන් එනවා මාව දැකලා වන්දනා කරනවා ඒ වන්දනාව අපා ගමන වහලා සුගතියට පාර හදනවා ඉතින් ඇයට ඒ පිහිට වුණා භාග්‍යතුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික මට්ට කුණ්ඩලීට ඒ භාග්‍ය ලබලා දුන්නා බුදුරජාණන් වහන්සේ මේ වගේ තව කී දෙනෙකුට එහෙම පිහිට වුණාද ඉතින් එහෙමනම් අදත් සදහසිත පෙරටු කරගෙන මේ සෑයක් ළඟට ගමන් කරලා ශ්‍රද්ධාවෙන් වන්දනාදී කටයුතු සිද්ධ කරනවා නම් මොන තරම් මහත්ඵල මහානිසංස දායක කුසල් තමන්ගේ ජීවිතයට ලබා ගන්න පුළුවන්ද ලැබිච්ච සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයට කොයි තරම් සාධාරණයක් කරගන්න අවස්ථාව මේ රට ඇතුලේ තියෙනවද නමුත් වැඩි දෙනෙක් දුගතියට මිසක් සුගතියට යන්නේ නැහැ අවස්ථාව තිබිලත් ප්‍රයෝජන ගන්නෙ නැහැ වෙන වෙන දුර ඈත රටවල් වල ඉන්න ප්‍රඥාවන්තයෝ මේ කාරණාව දැනගත්තත් ඔවුන්ට නිතර නිතර ඇවිල්ලා වැඳ පුදා ගන්න අවස්ථාව නැහැ සමහර අය ඒ තරම් දුර බැහැර ගෙවාගෙන එනවා මේ ස්ථාන වන්දනා කරලා යන්න නමුත් රට ඇතුලේ ඉන්න අයට තියෙන භාග්‍ය කොච්චර අඩුද එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා දේශනා කළේ මේ නිසා තාමත් අපට පිහිට වෙනවා මේ තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් අදිෂ්ඨාන කළේ කෘතගුණ සලකන්ද කාට කළ ගුණ සලකන්දද මහා කල්ප අසංඛ්‍ය ගණනින් පාරමිතා පුරාගෙන යන සංසාරී ඒ පාරමිතාව පූර්ණේ කරගන්න උන්වහන්සේ රත දුන්න අය බොහොමයි පින්නතුනි නමුත් මේ අවුරුදු 45ක් කාලය තුළ ඒ සියලු දෙනාම මනුස්ස ලෝකෙ හිටියේ නෑනේ ඔවුන්ටයි මේ අනුග්‍රහ දක්වන්නේ එතකොට උන්වහන්සේට බෝධිසත්ව ධර්ම පුරණ කාලේ අපි කළ උපකාර මොනවද මං හිතන්නේ පින්නතුනි උන්වහන්සේ රන් රිදී මුතු මැණික් ගබඩා නොයෙක් ධාන්‍ය පිරුණු ගබඩා හතර පැත්තට දොරවල් ඇරලා දුප්පත් පොසත් ભેදයක් නැහැ කැමති ඕනෑම කෙනෙකුට ඇතිතරම් මේන් ධනෙ අරගෙන යන්න පුළුවන් කියලා සඳහන් කරාම ඔබ මම අපි කී දෙනෙක් ගෝනි මලු පුරවගෙන අරන් ඉන්නේ ඇද්ද මහබෝසතාණන් වහන්සේ දෙන දානේ උන්වහන්සේගේ දානේ පිළිගත් ප්‍රතිග්‍රාහකයෝ බවට පත් වෙලා ඒ ධනය අපේ ගෙවල් වලට අරන් ගීපු එකයි අපි උන්වහන්සේට කරපු උපකාරය මං හිතන හැටියට ඒකට ප්‍රතිඋපකාර හොඳ ආකාරවම කරලා තියෙන්නේ අඩු නැතුවම කරලා තියෙන්නේ ඒ තරම් වාසනාවන්ත රටක මේ තරම් ශ්‍රේෂ්ඨ රටක සම්මා දිට්ඨික පෞල් පරිසරයක ඉපදිච්ච අය එයින් ප්‍රයෝජන නොගෙන විවිධාකාර අකුසල් වල යෙදෙමින් භාග්‍යතුන් වහන්සේට කීකරු පුද්ගලයෙක් නොවෙමින් භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන්න සුදුසු කීකරු ශිෂ්‍ය භාවයක් නැතුව අකීකරු ස්වභාවයෙන් කටයුතු කර කර
සුගතියට යන්නේ නැති වෙයි පින්නතුනි. අංගපත හයිය තියෙන වෙලාව. ගත සිත හයිය තියෙන වෙලාව. පින්කම් කරගන්න හොඳම කාලයයි. වයෝවෘද භාවයට පත් වෙලා මේ පින්කම් කරන්න අනේ මටත් බැරි වුණානි කියලා අනුන්ගේ පින්කම් දැක දැක දුක හිතෙනවා. පින්කම් ගැන අහනකොට දුක හිතෙනවා. ආන් ඒක නිසා නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේට කීකරු බුදුන් සරණ ගියපු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙලා මරණය ඔබ සොයාගෙන එන්න කලින් ඔබේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරන්න. ඔබේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට අරගන්න. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මාර්ගයෙන් ඔබට සදහටම සතර අපායෙන් මිදෙන්න පුළුවන්. නිවනින් සැනසෙන්න භාග්‍ය උදා කරගන්න පුළුවන්. අදත් භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාව නිරන්තරයෙන් හිතේ පෙරටු කරගන්න. ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාව කරන්න. සමහර අය විරුද්ධයි බුද්ධ පූජාවට. සමහර අය විවේචනය කරනවා බුද්ධ පූජාව. නමුත් පින්නතුනි මේ බුද්ධ පූජාව පටන් ගත්තේ ලාමක මිනිස් වෙන ඔබවත් මමවත් නෙමෙයිනේ. මේ බුද්ධ පූජාව ආරම්භ කළේ මේ ශාසනයේ මහා තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ද්‍රෝණ බ්‍රාහ්මණය බෙදලා දුන්න ධාතුන් වහන්සේලා. නැවත වතාවක් එකතු කරවගෙන එක තැන තැන්පත් කරගෙන අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් එක දිගට නොනවත්වාම බුද්ධ පූජාව කළා. පින්නතුනි එදත් මේ බුද්ධ පූජාව විවේචනය කරපු අය හිටියා. හත් අවුරුදු 7 මාසෙයි 7 දවසක් ගත වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහා කාශ්‍යපයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සමාවෙන සේක්වා ස්වාමීනි අපි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරමුද කියලා. රහතන් වහන්සේ අහනවා මහරජා එහෙම කියන්නේ ඇයි කියලා. ස්වාමීනි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මුළුල්ලේ බුද්ධ පූජා විවේචනය කරපු මිත්‍යා දෘෂ්ටිකයෝ අවීචියම තමයි ඉපදුනේ කියලා. ඒ කියන්නේ උපදින්න අපායවල තව කොච්චර තිබුණද? මහ බරපතලම තැනටමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තවත් මේ අයගේ අපාය ගමන වහලා තවත් ඔවුන්ට අපායට යන්න ඉඩ නොතියා අපි ධාතුන් වහන්සේ තැන්පත් කරමු කියනවා. හැමදාම බුද්ධ පූජාව කරනවා. ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ස්ථානවල, කෘෂිකර්මාන්ත කරන අයගේ කෘෂි බිම්වල, මේ නොයෙක් තැන්වල වැඩ කරන අය වැඩට නොයා බුද්ධ පූජාවට එනවා. කර්මාන්ත ශාලා පිරිහුණා. ආන්ගේ මිනිස්සු මේ බුද්ධ පූජාව නිසයි මේක උනේ කියලා බනින්න පටන් ගත්තා. ඒ හැමෝම අවීචියටමයි ගිහිල්ලා තියෙන්නේ. මෑත කාලෙත් බුද්ධ පූජාව ගැන නොයෙක් මත අන්තර්ජාලය තුළ තිබුණා. සමහර අය සම්බුද්ධ පූජාව විවේචනය කළා. සමහර අය කතා කරලා තිබුණ විදිහට රටක් දුප්පත් වුණේ මේ බුද්ධ පූජාව නිසා වගේ තමයි කතා කරලා තිබුණේ. නමුත් අපි තේරුම් ගත යුතුයි එදා බුද්ධ පූජාව විවේචනය කරපු අයට මොකද්ද වුණේ? කළ ගුණ සැලකීම් නැති මිනිස්සු.